වසංගතයත් සමග ලෝබ පුරා සෑම රටකම පාහේ විවිධ ශේෂ්ත්‍රවල බොහෝ අර්බුදකාරී තත්ත්වයන් නැති වුණා. අධ්‍යාපනයටද මෙම වසංගතේ නැති වූ බලපෑම සුළුපටු එකක් නොවේ. ශ්‍රී ලංකාවේද සාම්ප්‍රදායික පන්ති කාමර අධ්‍යාපන ක්‍රියාවලියට තිත තබන්නට අපට සිදු වුණේ වසංගතේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමගයි. ලෝකයේ බොහෝ දියුණු රටවල මාර්ගගත දුරස්ථ අධ්‍යාපනය මෙයට සාධනීය විසඳුමක් ලෙස ක්‍රියාත්මක කර ඇතත් ශ්‍රී ලංකාව තුළ එය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් බොහෝ ගැටලු පවතිනවා. ඇත්තෙන්ම අප විමසා බැලිය යුත්තේ මාර්ගගත ක්‍රමවේදය තුළ ඇති අඩුපාඩු නොවේ. ඒ සඳහා අප රට තුළ ගොඩනැගී ඇති පසුබිමෙහි පවත්නා අඩුපාඩු සම්බන්ධයෙන්ුයි. මාර්ගගත අධ්‍යාපනය පිළිබඳ බොහෝ සංවාද ගොඩනැගී ඇති පසුබිමක ඊයේ දිනේ මාර්ගගත අධ්‍යාපන ක්‍රියාවලියෙන් ඉවත් වෙමින් දිවයිනපුරා ගුරු විදුහල්පතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා. මාර්ගගත අධ්‍යාපන ක්‍රියාවලියෙන් ඉවත් වෙමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට ගුරු බවතුන් එළඹි ප්‍රථම අවස්ථාව වන්නේද මෙයයි. අද වර්ජනේ දෙවන දිනයයි. මේ සම්බන්ධයෙන් අප ලංකා ගුරු සංගමේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගෙන් විමසීමක් සිදු කළා. राज्य बलदार विशेष मर्दन का सौख्य अध्यक्ष जनरल वर्या विभाग प्रवर्तन पुलवंकल निवेदन निकुत कर साधारण अध्यापन विधि අධ්‍යාපන කටයුතු පවත්වා ගන්න යන කටයුතු කරන්නේ එහෙම නැත්නම් මේ අරගලේ තවදුරටත් ඉස්සරහට යයි. වර්ජනීය ක්‍රියාත්මක වූද ඇතැම් ප්‍රදේශවල ගුරු බවතුන් සුපුරුදු පරිදි සිය ඉගැන්වීමේ කටයුතුවල නිරත වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नो क्लिक करना।